අතිපූජ්‍ය මහා සංගරත්නයෙන් අවසරයි, අ්‍යයාගමික පූජකතුමනි ශ්‍රීලාංකික සහෝදර සෞදරයනි මිත්‍රවරුණි ආදරණීය දූදරුවනි. අපේ රටට පමණක් නොවයි දියුණු නොදියුණු සෑම රටකම. මේ අවස්ථාවේ තිබෙන බරපතලම ප්‍රශ්නය කෝවිද් දානමය ගෝලිය වසංගතය ඇයි. ලෝකය පුරා. ිියන එකසි අසුවකට මේරෝගේය වැලදී තිබෙනවා. මිලියන තුනයිදසම නමයකට අසන්න ජනගහනයක් මේ වන විට ඉන් මියගොස් තිබෙනවා. මුල්කාලයේ බරපතල් ලෙස කොරෝණාවලින් පීඩාවිඳී තිවුණු රටවල් මේ වනවිට අවධානම බොහෝ දුරට පාලනය කොට තිබෙන්නේ ජනතාවගෙන් බහුතරයක් එන්නත් කරණය කළ නිසයි. එන්නත නිපදවන සමහර රටවලට පහසුවෙන් එන්නත ලබා ගැනීමේ හැකියාවක් තිබුණක් මේ වනතුරු කිසිදු එන්නතක් තම ජනතාවට දීමට බැරිවූ රටවලු තිබෙන. ලංකාවට එන්නත ගෙන්වා ගැනීමට පසුග කාලේ මම විශේෂ උනන්දුවක් ගත්තා. චීනය ඉන්දයා වැනි රටවල රාජ්‍යනායකයන්ට මම පෞද්ගලිකව කතාළා ඒ වගේම ලිපි මගින් ඉල්ලීම් කලා රුසියාව හා අනෙකුත් රාජ්‍ය නායකයන්ට මම පෞද්ගලිකම ලිපි යව්වා අපේ විදේශ අමාත්‍යංශය හරහාත් විදේශතානාපතිවරුන් හා මහකුම සාරිස්වරුන් හරහා එන්නත් නිෂ්පාදනය කරන රටවල් සමඟ ්ාළා අපේ නිලධාරීන් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් සමඟ සම්බන්ධී කරණය කළා මේ සියලු උත්සාහයන් දැරුවේ මට අපේ රටේ සියලුම ජනතාව එන්නත් කරණය කිරීමට අවශ්‍ය වු නිසයි. මේ උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සෑම මසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයෙන් රටට ලැබිමින් පවතිනවා. අපි භාවිතා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් පමණයි මෙමන විට ඇස්ට්‍රස්නිකා එන්නත් දොළස්ලක්ෂ හැටහත්‍රදාහත් සයිනෝෆාර්ම් එන්නත් තිස්සෙක්ලක්ෂ ස්පුට්නිික් එන්නත් එක්ලක්ෂ තිස්දාහක් වශයෙන්. මුුණු එන්නත් මාත්‍රා, හතලිස් හතර ලක්ෂ අනු හතරදාහක් අපිට ලැබී තිබෙන. දැනට රටේ සෑම පලාතකම එන්නත් කරනය සාර්ථකව සිදුවමින් පවතිනවා. සමස්ත ජනගහනින් මිලියන තුනකට දැනටමත් එන්නත් ලබාදී අවසාත්. ජූලි මස සයිනුෆාම් එන්න මාත්‍ර මිලියන හතරකුත්. සයිනෝවැැක් මාත්‍රා මිලියන දෙකයි දසම පහකුත් ලැබීමට නියමිතයි. එසේම ස්පුට්නිික් මාත්‍රා මිලියන දෙකක් ද ලබා ගැනීමට කටයුතු යොදා තිබෙන. මීට අමතරව අගෝස්තු මස සයිනොෆාම් මාත්‍රා මිලියන පහකුත්, සයිනෝවැැක් මාත්‍රාමලියන දෙකයි දසම පහකුත් ස්පෘට්නිික් මාත්‍රාමලියන දෙකුත් ලැබීමට නියමිතයි. සැත්තැම්බර් මස සයිනුෆාම් මලියන තුනං ලබා ගැනීමෙන් මේ වසරේ සැත්තැම්බර් මාසය අවසන් වන විට අපට මිලියන දහතුනක ජනතාවක් එන්නත් කරණය කරන්නට පුළුවන්. එ අනුව වයස අවුරුදු තිෙහට වැඩි සියලු දෙනාම වගේ අපට මේ කාලය තුන එන්නත් කරණය කරන්නට පුළුවන්. මෙය ඉතාමත්ම සතුටු දායක පත්වයක්. ජනාධිපතිවරයා ලෙස දෙදස් දහන මේේ නොවැැම්බර් මාසේ ජනතාව මාව පත්කරගත්තේ රටේ අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තු තබාගෙනයි. මොනතරම් බරපතල ප්‍රශ්නමැද්දේ වුණත් ඒ බලාපොරොත්තු ඉටු කරන්නට බැඳී ින. කිසි දෙනක අවසන් කළ නොහැකියික එල්ට ත්‍රස්ථවාදයට එරහි යුද්ධ අවසන් කිරීමේ වගකීම අපි එදා භාරගත්තා වගේම. රට මුණදී තිබෙන ගැටලුවලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍ය උදාකිරීමේ අරමුණ වෙනුවෙන් මම කැපවෙන. මම හැමවිටම ක්‍රියා කරන්නේ සලසුමකට අනුවයි. අනාගතය සැලසුම් කරන විට අපි අතීතය අමතකන කොළ යුතු අතර වර්තමානය හොඳින් විමසා වටහාගත යුතුයි දෙදස් දහනමය ජනාධිපතිවරණයේදී මට චන්දයදන් හැටනම ලක්ෂයකට අධික ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම වූයේ ජාතික ආරක්ෂාව පහවුරු කොට රට ස්ථාවර කිරීමයි එදා මේ රටේ ජනතාව ආගමික ව්‍යාප්තවාදය ගැන ඩැඩි බියකින් සිටිය පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග අපේ රටේ ආරක්ෂක යන්ත්‍රණය බොහෝසයෙන් දුර්ුවල වී ඇති බව ජනතාවට වැටහී තිබුණා පසුගිය රජය විසින් ගත් වැරදි තීන්දු රාශයක් නිසා අපේ බුද්ධිංශ දුර්වල වුණා අපේ ආරක්ෂක අංශ ජාත්‍යන්තරය හමුවේ අභියෝගයට හා අප කීර්තියට ලක් වුණා අපේ සිද්ධස්ථාන බලහත්කාරේ නල්ලා ගනු ලැබවා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ප්‍රසිද්ධියයේ විනාශ කරන තත්ත්වයක් ඇති වුණ දෙදහස් නමේදී අපි අවසන් කළ ත්‍රස්තවාදය වඩාත් භයානක මුහුණුවරකින් යළි මතුවී තිබුණා. ජාතික ආරක්ෂාව සම්බද්ධයෙන් අපි මේ වන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන. වගකිවය යුතු තනතුරුවලට සුදුසුම නිලධාරීන් පත්කරනු ලැබුව විවිධ හිරිහැර නිසා කඩා වැටී තිබුණ ආරක්ෂක අංශවල මානසිකත්වය අපි යළි ශක්තිමත් කොට තිබෙන එදා දුර්වලව තිබූ බුද්ධියන්ස යළි ප්‍රතිසංවිධානය කොට තිබෙන පසුගේ ආණ්ඩුව කාලේ අමතකො කොට තිබූ ආරක්ෂක සැලැස්මවල් අපි යළි ක්‍රියාත්ම කොට තිබෙනවා රටට විශාල වුවදුරක් බවට පත්තමින් තිබූ පාතාලය අපි සාර්ථකව පාලනය කළා එක්වර්ම විසඳන්නට අපහසු වනත් මද්‍රව්‍ය වදුත් බොහෝ දුරට පාලනය කරමින් තිබෙනවා මේ වුවදුර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වැඩ පිල්වෙලක් අපි ක්‍රයත්මක කරන අපේකම අපේ සංස්කෘතිය ජාතිකත්වය ගැන කතා කිරීම අපහාසයට උපහාසයට ලක්වීමට හේතුවක් වූ යුගයක් අපි පසු කළ අපි ඒ තත්ත්වය වෙනස් කළ සෑම ජාතිකයෙකුටම සෑම ආගමිකයකුටම තම අනන්න එතාවේ රැකගෙන. අනෙක කුට හිරිහැරයක් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි සාමකාමී පරිසරයක්මටික කාලයක් තුළදී අප ගොඩනැගුව. වසුගේ කාලේ තර්ජනයට ලක්වී තිබූ මුහුදු විහාරය කූරගල් ීගවාපිය වැනි සංස්කෘතික හා ආගමික උරුමයන් අපි ආරක්ෂා කොට තිබෙනවා අද මේ රටේ ජනතාවට තවදුරටත් රටේ ඒකීය භාවය ගැන වියවීමට හේතුවක් නැහැ අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට නිිලි ගසන්නට මේ රජය කිසිුවකොටත් දෙන්නේ න ජාතික ආරක්ෂාව මගේ රජය පහුරු කොට තිබෙනවා. අපේ තවත් ප්‍රධානතම අභියෝගයක් වනේ බිඳ වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩ නැන්වීමයි. ඒ සඳහා අප ඉතා හොඳ සැලස්මක් දිරිපත් කළා. පසුගේ වසර එකහමාරක වැෙන් කාලය තුළ අප මුමුණදුන් මූලික අභියෝගත් ඒවාට අපි මුහුණදුන් ආකාරයයක් ගැන ජනතාව දැනුවත් විය යුතු. දෙදස් පහළවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා නව ආණ්ඩුවකට රට බාර දෙන විට අපිට ශක්තිමත් ආර්ථික ඇත්තිබුණ. සයට හතට ආසන්න ආර්ථික වර්ධනවේගය ආසියාව තුළ දෙවැනි වනේ චීනයට විතරයි. විදේශ ආයෝජන ගලායමින්තිබුණා. රුපියල ස්ථාවරවතිබුණා. විදේශ සංචිත ශක්තිමත්්‍රතිබුණා. නයබර ලිහිල් වෙමින් තිබුණා. මුළු රටම වැඩබිමක් වී සීග්‍ර සංවර්ධනයක් සිදුවමින් තිබුණා. පසුගේ රජය බලයේසිටි දෙදස් පහළව දෙදස් දහනමය කාලේ මේ රටට කිසිම ස්වාභාවික විපතක් තිබුණේ නෑ. ඒ කාලේ කොරෝනාවගේ ගෝලීිය අර්බු දෙයක් තිබුණෙත් නෑ නමුත් හුදෙක්ම රාජ්‍ය පාලනයේ අසාර්ථකත්තය නිසා සාධාරණ හේතුවකින් තොරව අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නට පටන්ග. ද දහනමය වන විට රටේ ආර්ථික වර්ධන වේග සයට දෙකයි දසම එකකට අඩුුවී තිබුණ. රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන හද්දාස් හාරසිීයේ සිට රුපියල් බිලියන දහතුන් දහ දක්වා වැඩිවෙලා තිබුණ. ජනතාව මත බදුුබර දෙගුණ වෙලා තිබුණ. රුපියල අස්ථාවර වෙලා බාන්්ඩවලමිල අසීමිත ලෙස වැඩි වෙලා තිබුණ. අපන එන ආදායම අඩුවී විදේශ සංචිත දුර්වල වෙලා තිබුණ. මම භාරගත්තේ මේ ආකාරයට බිධ වැටී තිබුණු ආර්ථකයක්. නමුත් අපේ යථාර්ථය හොඳින් තේරුම් අරගෙන සැලැස්මක් සහිතව තමයි ඒ වගකීම භාරගත්තේ. නමුන් පේක්ෂිත ලෙස අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටම අරබු දෙයක් වූ ගෝලීය කොරෝණ වසංගතය නිසා ඒ සලසුම් අප බලාපොරොත්තුූ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට බැරි වාතාාවරණය ඇතිවුණ. මා ජනාධිපතිවරයා වශයෙන් පත්වී මාසයක් ගතවන්නටත් පෙරත් ධහනමය වසංගතය චීනයෙන් ආරම්භවිී ලොවපුරා පැතිරෙන්න්නට පටන් ගත්තා. මේ වෙලාවේ මේ රෝගය සම්බන්ධෙන් වෛද්‍ය උපදෙශ දෙන්නට අවශ දැනුම කිසිදු රටකට තිබුණේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විමතියට පත්වී සිටිය. වසංගතයක අවධානය ගැන දැනගත් වහාම ඉදිරියට එන ඕනෑම තත්ත්වයකට මුණ දෙන්න අපි වෛද්‍යවරුන් සෞ්‍ය ශේෂත්‍රය පිළිබඳ විශේ ශතඥයන් දක්ෂ පරිපාලකයන් ආරක්ෂක අංශප්‍රධානීන් ඇතුළත් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවූ ව සංගතය ආරම්භ වූ වූහාන් ප්‍රාන්තේ අධ්‍යාපනය ලබමින් සිටි විදේශීය සිසුන් ඉතා අසරන වූ අ අපේ රටේ සිසුන් තිස් අතර දෙනකුත් ඒ අතර සිටිය. නමුත් අන් සෑම රටකටම කලින් ක්‍රාත්මක වූ අපි දඩී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අයටතේ ගුවන්ඥානයක් චීනයට අවා ගූහන්වල සිරවී සිටි ස්ශ්‍රීලාංකිික සිසුන් තිස් අතර දෙනාවම ආරක්ෂා කාරීව ලංකාවට ගෙනාව. ඔවුන් දියතලාවේ හමුදා කඳවරක නිරෝධායනය කොට තම පවුල්වලට මුදාහැරීමෙන්. අන් රටවලටත් රජයක සමාජ වගකීම ගැන අපි හොඳ ආදර්ශයක් දුන්නා. ලංකාවේ පළමු කොරෝණ පොකුර නිර්මාණයව අවස්ථාවේ නිසිවෙලාවට රට වසාදම විවිධ සීමා පනවා සෞඛ්‍ය ආරක්ෂණ විදිවිධාන ගැන ජනතාව දැනුවත් කළා රෝගය වැළඳුුණු සියලු දෙනාටම රජය මැදිහත් වී ප්‍රතිකාර කළා රෝගය වැළඳනු කාලේ ඔවුන් හා ඇසුරු කළ සියලු දෙනා බුද්ධි අංශවල සහයෙන් සොයාගෙන ඔවුන්ම නිරෝධායනය කළා මේ අනුව ැල්ල සාර්ථකව පාලනය කරන්නට අපි සමත් වුණ. ලෝකේ අන් රටවල් කොරෝණ වසංගතෙන් දැඩි පීඩාවිලිද්ද. මාස තුනක පමණ කාලයක් ලංකාවෙන් කිසිදු රෝගයකු වාර්තා වනේ නැහැ. කිසිදු රටකට දීර්ග කාලීනව ගුවන්තොට පොළවල් හා වරායවල් වසාගෙන ඉන්නට බැහැ. පිටරටවල අසරනව සිටින තම පුරවැසියන් ආපසු ගෙනහිතු වනවා. ආනායන අපනාායන කටයුතු පාලනයක් යටතේ හෝ සිදුකිරීමට වෙනවා. මේ නොවැලැක්විය හැකි ගෝලීිය සම්බන්ධී කරණය නිසා කොරෝණ වෛරසය යළියලිත් රටවලට ඇතුල්වීමත් සම්පූර්ණයෙන් වලක්වන්නට කිසිම රටකට මෙතෙක් හැකි වෙලා නැහැ. රට වසා දැමීමකින් කළ හැක්කේ කාලිකව අවධානම පාලනය කිරීම පමණයි. කොරෝණා දෙවනරැල්ල ආවස්ථාවේ අලුත් වයිරස් ප්‍රබෙහෙදයක් වේගෙන් පැතිරෙන්ට පටන් ගත්තා. විශේෂයෙන් කර්මාන්තශාලා මාලු හා එළවලු වෙළඳපොළව ලාශ්‍රිතව මේ පැතිරුුණ. කොරෝණා සාර්ථකව පාලනය කිරීමට නම් රජය විසින් පැනවූ දැඩි සමාජ දුරස්ථතා නීතිවලට ජනතාව වගකීමෙන් සහායදිය යුතුයි. නමුත් ලංකාව තුළ සංචරණය සීමා කරන්නට සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලෙකල් ිමත් වන්නට කියක් හොතරම් උපදෙස් දුන්නත් සමහර ජනකොටස් එ සම්පූර්ණ සහාය නොදුන්න බව ඔබ සියලු දෙනාම දන්නවා.කිසේ වෙතත් දෙවනරැල්ලත් මේවාසරේ මුලවනවිට අපි බොහෝදුරට පාලනය කොට තිබුණ. සිංහල අලුත් අවුරුදු කාලේ ජනතාව අවිධිමත් විශාල ලෙස කණ්ඩායම් ගැසි සංචාරය කිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස. අපි දැන් කොරෝනා තුන්වන රැල්ලකට මුහුණ දී තිබෙන. මේ වනවිට වර ප්‍රබහේද ගණනාව රටතුළට ඇතුල් වී තිබෙන අතර වරසය වේගයෙන් හා පහසුවෙන් පැතිරීම නිසා මින් පෙරවතාවලට වඩා අවදානම් තත්ත්වයක් උදවී තිබෙන රෝගය වේගයෙන් පැතිී ආසාධිතයිෙන් ප්‍රමාණය ශීග්‍රයෙන් වැඩි වන විට යට හදිසියේම මුහුණ දෙන්නට සෞඛ්‍ය අංශයට ඇති මානව සම්පත් අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් නැ ඒ අනුව රජයට යළිත් රට වසා දමන්නට සිදුවුණ. මෙවැනි වසංගත තත්්තයක් සමග කරන සටනේදී ලෝකයේ අනිකුත් බොහෝ රටවලට මෙන්ම අපිටත් විටින් විට රට වසා දමන්නට සිදුවනත් තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අප තේරුම් ගතයුතුයි. ඒ අනුව විවිධ නීතිරීති පනවන්නට සිදුවුණ. කර්මාන්ති ශාලාහා ආයතනවල වැඩ කරන පිරිස සීමමා කරන්නට සිදුවන. න මේ තත්වය අප කර්මාන්තවලට ඉතාම නර්ග විදිට බලපෑර. විශේෂෙන්ම ලංකාවට ඇමරිකානු $ලර් බිලියන පහක පමණ ආදායමක් ගෙන ඇඟලුම් කර්මාන්තේටමින් විශාල පාඩුවක් සිදුවුණ. ඔවුන්ගේ ඇනවුම් නවතාදමනු ලැබුවා බොහෝ දෙනෙකුට රැකයා නැතිවුණ. අපනයන ආදායම අඩුණ විදේශ රටවලත් කර්මාන්ත වසා දැබීම නිසා. අපේ විදේශගත ශ්‍රමකීන් එන්න පටන් ගත් ඔවුන් බොහෝ දෙනෙක්කුගේ රැකියාව අහිමි වුුණ. වසංගතයට බියයේ ලංකාවට ආපසුවා ලක්ෂ දෙකකට අධික විදේශගත ශ්‍රමිකයි බොහෝ දෙනෙකු ටආපසු ඒ රටවලට යන්න තවමත් ඉඩලැබීන්නේ. ලංකාවට ලැබුණ විදේශ ප්‍රේෂණ මේ නිසා අඩුුණ. සෞවාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය සකස් කරද්දිී අපි වැඩිම බලාපොරොත්තුවක් කබාතිබුණි සංචාරක ව්‍යාපාරය ගැනයි. ඇමරිකානු ඩොර් බිලියන හතරයිදසම පහක් වුණු සංචාරක ව්‍යාපාරය විසයි විසිපහවන විට ඇමරිකානු ඩොර් බිලියන දහයක් තක්වා දියුණු කරන්නට අපි සැලසුම් කොට තිබුණ නමුත් ඇද මුළු ලෝකේම සංචාරක ව්‍යාපාරය අර්බුදයකට ලක් වෙලා පුුවන් තුොටුපොළොවල් වහලා සංචරණය සීමවෙලා එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන තුනකට වැඩි පිරිසක් ජීවිකාව සඳහා යම් ආකාරයෙකි සම්බන්ධව සිටි අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. රිජුහා වක්්‍ර රැකයා ලක්ෂ ගණනවා නැතිවෙලා. ස්වැංග්‍රැකයා කළ ලක්ෂ ගණනකට ආදායම නැතිවෙලා. ඒ ශේෂත්‍රයට සම්බන්ධ වී සිටිය අය අද වනවිට අසීරුවට පත්වෙලා. අපේ සංවර්ධන සැලැස්මේ තවත් විශාල බලාපොරොත්වක් වනේ ඉදිකිරීම් කර්මාන්තයයි. අපිට අවශ්‍ය වී තිබුණේ බිනවැටීතිබූ ඉදිකිරීම් කර්මාන්තේ, හුුණර ජීවනයක් යළි ඇති කරන්න. විටින් විට කරන රට වසා දැමීම නිසා මේ ශේෂත්‍රයට විශාල පහරක් වැදී තිබෙන. ඉදිර්කිරීම් සමාගම්වලට අවශ්‍ය ආකාරයට සේවකින් ගෙන්වා ගන්න හැකියාවක් නෑ. අවශ්‍ය වෙලාවට අමුද්‍ර්‍ය ගෙන්වාගන්න හැකියාවක් මේ. පසුගිය වසර එකහමාර තුළ බලාපොරොත් වුණු දේශීය හා විදේශීය ආයෝජන බොහොමයක් අපිට අහිමනුණ. මේ සියලු කාරණ නිසා අපි මුලින් සැලසුම් කොට තිබූ විදේශ විනිමය ප්‍රමාණය අපට ලැබුණේ නැ. එවැනි තත්ත්වයක් යටතේ අපට විදේශ විනිමය වඩා පරිස්සමින් කළමනා කරණය කරන්නට වෙන අපේ දේශී ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩාහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ථ දලජාතික නිෂ්පාධිතෙන් සියයට පණහකට වඩා ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාර වලටත් කොරෝණ වසංගතය විශාල ගැටලුවක් වුණා. ඔවන්ගේ ව්‍යාපාර කටයුතුවලට දිගින් දිගටම බාධ සිදුවීම නිසා ඒ සමාගම් වලට ආදායම් අහිමිවිී තමන්ගේ නය ගෙවාගන්නට හෝ වැටුප් ගෙවාගන්න බැරිව බරපතල ප්‍රශ්නවලට මුහ දෙන්නට සිද්ධ වුණා. ජනතාව අතර මුදල් හිඟවුණා වාහන ලිස් කළ අයට වාරිකය ගෙවාගන්නට බැරි වුුණනා. නිවාස න අයගත් අයට ඒ නයවාරික ගෙවාගන්නට බැරිවුුණ. දිනපතා නයට මුදල්ගෙන ව්‍යාපාර කරන අය ගැනුම්කරුවන් නොමැතිව අපහසුතාවයට පත් වුණ. මේ තත්ත්වයෙන් ඔවුන්ව මුදවා ගැනීම සඳහා ඔවුන්ගේ නය ගෙවීමට අමතර කාලයක් ලබා දෙන්නට රජය ක්‍රියා කළා. ඒ අනුව සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට නය කල් ගැනීම් පහසුකම් සපයන්නට රජය රුපියල් බිලියන හාර්සීයකට වඩා වෙන් කලා අපි බලට අවාට පසුව බදු අඩුකිරීම නිසා රාජ්‍ය ආදායම අඩුනාකයා විපක්ෂය අපට චෝදනා කරනවා නමුත් අපි එදා එසේ නොකලානම් මේ කොරෝණ වසංගත තත්තය යටතේ ජනතාවට මීටත් වඩා පීඩනයක් ඇතිවෙන්නට තිබුණ. පසුගේ රජය ජනතාව මත විශාල බදුවරක් පනවා තිබුණ. විස්සයි පහළව ස්සයි දහනමය කාලය තුළ රිජු හා වක්්‍ර බදු දෙගුණ වී තිබුණා. අපි බලට වහාම ඒ පීඩනෙන් ජනතාව නිදහස් කලා. මේ සියලු බාදක මැද ජනතාව ජීවත් කරවීමේ වගකීම ඉටු කලාා. රජය විසින් සෑම වසරකම අයවයෙන්ම මුදල් වෙන් කොට ජනතාවට ලබාදෙන සහන රාශයක් තිබෙනවා. ඒ අතර සමෘ්ධිය සඳහා රුපියල් බිලියන පණහකුත් නොමිලේ බෙහෙත් ලබාදීම සඳහා රුපියල් බිලියන අනුවකුත් ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් රුපියල් බිලියන හතළියකුත් ස්්‍රමවැටුශයෙන් රුපියල් බිියන දෙසය පණහකුත් කොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන තිස්පහකුත් පාසැල් දරුවන්ගේ නිලෑදුු පෙළපොත් සහපෝෂ්දාහි ආහාරවේලක් ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන විසිපහකුත් පාඩුලබන රාජ්‍ය ආයතන නඩත්තුව ඇතුළු තවත් විධ සහන ලෙස බිලියන හැත්තෑාවකුත් සමඟ සමස්තයක් වශයෙන් දිිලියන පන්සිේ හැටක් පමණ වැෑ කරනවා. කොරෝණ අර්බුද්ධයට මුුණදීමට අලුත් වියදම් රාශිය රජයට දරන්න සිදුවීතිබෙන. කොරණාවලට රට වසාදැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායමක් නොමැතිව අසරණව සිටි ජනතාවට රුපියල් පන්දාහක් දීමනාව ලබා දෙන්නට අපි සෑම වටයකම රෘපියල් බිලියන තියක් පමණ වැෑ කරනවා. මේ වෙනවිටට අවස්ථා ගණනාවකදී රජය මෙම වියදම දරාතිබෙනවා. කොරණ වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය ශේෂත්‍රයට දාළව අමතර වියදම් රාශයක් රජය දරනු Pහාඇන්ජන් පරීක්ෂණ කරන්නටත් මඳනාගත් ආසාධිතයන්ට ප්‍රතිකාර කරන්නට ප්‍රතිකාර මධ්‍යස්ථාන රාශයක් අලුතින් පිහිටවීමටත් රජය අමතර වියදම් දරාතිමෙනවා. රජයමගින් නඩත්තු කරු ලබන නිරෝධයන මධ්‍යස්ථානවල වියදමට අමතරව. තමන්ගේම නිවස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් සඳහා රුපියල් දහදාහක සහනමල්ලක් ලබා දෙෙන. කොරෝණා අර්බුදය පටන්ගත්්දා සිට මේ වනතුරු රුපියල් බිලියන දෙසිිය හැටකට වඩා ජනතා සහන වෙනුවෙන් රජයවියදම් කොට තිබෙන. සැලසුම් කොටතිබූ සානාධාරවලට කොරෝනා වියදමත් එකතු ව විට එය පසුගිය වසරේ රටේ සමස්ථ රාජ්‍ය ආදායම වන ල් බිියන එක්දස් තුන්සි අසුවෙන් හරි අඩක් පමණ වෙන. කොරන වසංගතය නිසා ඇතිවූ අසීරු තප්තය යටතේ පවා රජ කිසිම විටට මිලියන එකයි දසම හතරකට වැඩි රජය සේවකයන්ගේ වැටුප අඩුකරන්නට හෝ දීමනා ඉවත් කරන්නට කටයුතු කළේ නැහ. අපේ විදේශ විනිමය ආදායම් අඩුනාට රජවි පිටරට මූල්්‍යය ආයතන වලට ගෙවියයුතු නයවාරික ගෙවීම පැහැර හැරේ නැහැ. පසුගිය කාලේ විවිධ රජයන් විසින් ගන තිබුණු නය නිසා අපට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හතරක පමණ විශාල නයවාරිකයක් ගෙවන්නට තිබෙනවා. රජයට මේ නය ගෙවන්න බැරිවයි කියයා මතයක් විපක්ෂය ජනගත කළා නමුත් අපි රට අපකීර්තියට පත් නොකර ඒ සියලු නය මුදල් නියමිත දිනට ගෙව්වා මේ තත්ත්වය යටත විදේශ විනමය අර්බුදයක් වලක්වා ගැනීම රජය වගකීමට ඒ නිසා රජයක් වශයෙන් අපට යම් දැඩි තීන්දු ගන්න සිද්ධ වුණ සමහර අත්‍යවශ්‍ය නොවන ආනායනයන් පාලනය කරන්නට විශේෂයෙන්ම සුකෝපබෝගී බාණ්ඩ ආනායනය පාලනය කරන්නට අපිට සිදුවුණේ ඒ නිස. මේවා හැමදාටම පවත්වාගෙන යන්නට බලාපොරොත් වෙන සීමාවන් නෙවේ. අපි බලාපොරොත්තු වෙනවා රටට ආදරය කරන අනාගතය දකින බුද්ධිමත් ජනතාව කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන මේ අර්බුදයෙන් ගොඩ එන්නට අපට සහය දෙෙහි කියයා. අපේ රජයේ අඩුපාඩුවක් පතිබුණේ අපි කරන සංවර්ධන කටයුතු නිසි ආකාරව ජනතාවට සංනිවේදනය නොකිරීමයි. නමුත් එහි ප්‍රතිඵලය ලෙස ජනතාව මාධ්‍යවලින් දැක්කේ ගැටලු පමණයි. සමාජ ජාලාවල සාකච්ඡාවනේ ප්‍රශ්නගත සිද්ධීන් පමණයි. ඒ නිසා කොරෝනා අර්බුදය මැද රජය කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘති වලි රටට ජනතාවට ලැබන ප්‍රතිලාභ ගැන කවුරුත් කතා කළේෙන් හැ. පුද්ගල ප්‍රතිරූප පිින්බීම සඳහා ප්‍රචාරණ කටයුතු නොකලාට ආණ්ඩුවක් කරන වැඩගැන ජනතාව දැනුවත්විය යුතුයි. නැත්තම් වන්නේ දේශපාලන අවශ්‍යතාවයන් මත වැරදි තොරතුරු ජනගත කරන්නට ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට අවස්ථාව ලැබීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්. අද සත්‍යය යටපත්වී බොරුව ජයගනමින් තිබෙන. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේදී. රටේ ආහාර සුරක්ෂිත භාවේ වැදගත්කම ගැන අපි විශේෂ, අවධානයක් යොදවා තිබීම කොරෝණ වසංගතය අවස්ථාවේ විශාල ආශීර්වාදයක් වුණා. පිටරටෙන ආහාර මත යපුණු රටවල් අසීරුතාවයන්ට පත්වෙද්දී අපට එවැනි ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවනේ නැහැ. අපේ ප්‍රතිපත්තිහරහා දේශීය කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනයක් ඇති කරන්නට අපිට පුළුවන් වෙලා තිබෙන. වී සඳහා සාහතික මිලක් ලබාදීම තුළින් අපි වීගෝවියා ශක්තිමත් කළා. පොහොර නොමිලේ ලබාදුන්. තේ, පොල්, රබර් කුරුදුුවලට පසුගිය කාලේ හොඳ මිලක් ලැබුණා. ලංකාව තුළ වගා කළ හැකි කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය හා ප්‍රති අපනයනය තහනම් කිරීම මගින්. ගම්මිනිස්. කහාවැනි බෝගවලට හොඳ වෙළඳ පොළක් නිර්මාණය කළා. එතනෝල් ආනායනය කිවීම සම්පූර්ණයෙන්ම තහනම් කළ නිසා අපේ සීනි කම්හල් අද ලාබ ලබනෝ. ගොවිතැනට නිසි ගෞරවය ලබාදීම නිසා වෙනදා කෘෂිකර්මාන්තය ගැන උනන්දුවක් නොදැක්වූ බොහෝ දෙන අද විවිධ මත්තමේ කෘෂිකාර්මික ව්‍යාපෘතිවලට යොමු වෙලාති වෙන. ෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා අපි රටපුරා වැැව් දාහතර දාහක් ප්‍රතිසංස්කරණය කරන විශාල වැඩපිළි වෙලා ආරම්භ කොට තිබෙන. මේ හරහා හරන්වී තිබෙන කුමරු හා අතහැර දමාතිබෙන වගාබීින්. දහස් ගණන අස්වත් දන්නට අපට අවස්ථාව ලැබී තිබෙනවා. පාරිසරක හා දේශගුණික විපාර්යාස වලට ශක්තිමත් මුුණදිය හැ. තිරසර සංවර්ධන ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපි වැදගත් පියවර කීපයක්ම අරගෙන තියෙනවා. රට තුළට රසායනික පොහොරා ආනායනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම එහි තවත් වැදගත් පියවරක්. මේකාරණය සම්බන්ධයෙන් දශක ගණනාවක් අපි රටේ කතිකාවක්තිමුණ. මීට වසර හතලිස් පහකට පමණ පෙර මේ රටට හඳුන්වාදුුන් රසායනික පොහොර භාවිතය, අපේ රටට මේ වන විට විශාල සමාජ වුවදුරක් වෙලා. මෙහි අතුරු පලයක් ලෙස අපේ පස නිසරු වෙලා. අපේ ජලය විෂවෙලා. වකුගඩු රෝගය, පිලිකා රෝගය ගැනි රෝග ගණනාවකට හේතුව විශාල වශයෙන් පසතහා ජලයට රසායනික ද්‍රව්‍ය මිශ්‍රවීම බව විදවතුන් බොහෝ දෙනකුගේ මතයයි. රසායනික පොහොර භාවිතය නිසා මිනිස් ජීවිතයට වන හානිට හේතුව ස්යායට පිළියම් යදීතුමයි. දීර්ග කාලීනව ජනජීවිතයට වන හානිය ගැන විශාල කතිකාවක් සමාජය තුොළ තිබුණක් ඒ සම්බන්ධයෙන් රු තීන්දුුවක් ගැනීම හැකියාව මින් පෙර කිසිදු රජයකට තිබුණේ නැ. රසායිනික පොහොර භාවිතයෙන් නිවත්ව රට කාබනිික පහොර භාවිතයට යොමු කරන බවට පොරොන්දුව මේරටේ හැටනම ලක්‍ෂයක් ජනතාව අනුමත කළා. ඒ නිසා සෞභක්ගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ව එම පොරොන්දුව ඉටුකිරීමට මම බැනී සිටිනවා. අනාගත පරම්පරාවේ සුබසිද්ධිය වෙනුවෙන් එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම වර්තමාන පරම්පරාවේ වගකීමක්. පිටරටන් රසායනිික පවුර ගෙන්වීම නතරකිරීම හදිසි තීරණයක් නොවේ. එම තීන්දුව ක්‍රාත්මක කිරීමට පෙර. ඉදිරි කන්නේය සඳහා අවශ්‍ය පොහොරතොග මෙරට්ට ගෙන්වා තිබුණ. මේමන විටත් වගාබිම් හෙක්ටයාර මිලියන එකහා මාරකට අ්‍යොරමෙට්‍රික්ටොන් ලක්ෂ තුනක් බෙදාදී අවසන්. ඒ සමගම කාබනිික පොහොරත් මෙට්‍රික්ටොන් අටදාහක් පමණ බෙදාදී තිබෙනවා. ඉදිරි මහක්‍යය සඳහා ගොවිතැනට අවශ්‍ය කාබනිික පොහරට සියල්ල ලබා දෙන බවට රජය සාතික වෙනවා. අපි මේ ප්‍රතිපත්තිමය තීරණය ගැනීමත් සමග. රට තුළ කාබනික පෝර නිෂ්පාදනය කිරීම සඳහා විවසායකයන් හා සමාගම් විශාල වශයෙන් ඉදිරි පත්වී තිබෙන. කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති නිසා තසක තුනකට ආසන්න කාලයක් අපට පීඩා කල යුද්ධය. රිජු තාවර ප්‍රතිපත්තියක් යටතේ. වසර දෙකහාමාරක් වැනි කෙටිකාලෙකි නවසන් කළ ආකාරය මහබට මතක් කරන්නට කැමති. රටට හිතකර සාධනීය හේතු මත. නිවැරදි තීරණයක් ගෙන ඉදිරියට තැබූ පය ආපසු නොගත යුතුයි. දැන් අපි ක්‍රමයෙන් කාබනිික පහොර භාවිතය වර්ධනය කළ යුතු. ජාතියක් වශයනෙක්ව සඳහා සෑම දෙනාම අත්වැල් බැඳගත යුතුයි. දේශීය මෙන්ම විදේශීය විශේෂක්ෂයෙන් අපට පෙන්වා දෙන්නේ. කාබනිික පොහොර භාවිතයේ දීර්ග කාලීන වාසි රටක් වශයෙන් අපට නිසැකවම බලාපොරොත්වය හැකි බවයි. පස සරුසාරවීම පලදාජීතාව ඉහලයාම වැඩ ආදායමකි. බලාපොරෘත්ය විය හැකිවීම කෘෂි නිෂ්පාදන සඳහා විශාල වෙළඳ පොළක් විවෘතවීම මෙන්ම ජනතාව වඩා නිරෝගීමත්ීම අපට ලැබෙන ප්‍රතිප්ලාබාතර තිබෙනවා. මිනිසා ස්වාභාවික පරිසයට කරන බාහිර බලපෑම් නතර කළ හොත් ඉතා ඉක්මනින් තමන්ට වූ හානිවලට පිළියම් කරන්නට පරිසරයට හැකියාව තිබෙනවා කොරෝණ පළමුරැල්ල ආවා ස්ථාවේ එක අවස්ථාවක සති ගණනාවක් ලෝකයේ සෑම රටක්ම වගේ වසා දමනු ලැබූ. ඒ අවස්ථාවේ එම රටවල ඉතා අප පිරිසිදුව තිබුවායු තලය ඉමේමවාගේ පිරිසිද වුණ. මෙයි ඉතා හොඳ පනිවුඩයක් ලොවට කීවා. එනම් මිනිසා පරිසරයට හානි නොකරනවානම් හිතනවාට වඩා වේගේ. ර ක්‍රාත්මක වී මිනිසාව ආරක්ෂා කරගන්නා බවයි. ලෝක වෙළඳ පොලේ තරග කරන්නට නම් පිටරට ගෙන්වන තේ සමග හෝ වෙනත් අමුදුරව්‍යය සමග අපේ තේ මිශ්‍ර කළ යුතයකයා මතයක් තිබුණ. නමුත් අපේ තේවල ප්‍රමිති ආරක්ෂා කළ යුතුයයි රජ දැඩි ස්ථාවරයක සිටිය එහි ප්‍රතිඵලයක් වශයෙන් වි්සයි දහනමේට වඩා වශයෙන් තේ කි ලෝවකට රුපියල් අසූතුනක් පමණ වැඩිපුර ගන්න කර්මානත ශාලාාවලට පුළුවන් වුණු. විස්සයි විසේක වන විට මෙම මිල තවත් ඉහළගියා පමණක් නොව තේ නිෂ්පාදනයද ඉහළගිය නිසා විස්සයි විසේක පළමු මාසාහතරෙන් තේකර්මාන්තය උපයපු විදේශ ආදායම වන රුපියල් බිලියන අසුවක පසුගිය වසරේ පළමු මාසාහතරට වඩ රුපියල් බිලියන දාහතකින් වැඩවීතිබෙන වෙළද පොලේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපගේ සිෝන් T කිිලෝවක් සඳහාො හරයි දසම අටයි දෙකක එහළම අගය විදේශ විනිමේ වශයෙන් අපට ලැබුණු. අපි ගත් අමාරු නමුත් නිවැරදි තීන්දුවල ප්‍රතිඵල සාර්ථක බාවට මෙය හොඳ උදාහරණයක්. රසායිනික පොහොරට නොමැතිව ගොවි තැන දියුණු කරන්නට බැහැ කියන මත්තය දරණයටත් මේ තීරණයේ නිසා ලැබෙන දීර්ග කාලීන ආර්ථික ප්‍රතිලාභ ඉදිරියේදී පැහැදිලිවනවා දිසටයි. අද කාබනිික පොහොර යොදා කරන නිෂ්පාදන වලට ලෝකයපුරා විශාල ඉල්ලුමක් තිබෙනු. ලංකාව රසායිනික පොවර භාවිතා නොකරණ රටක් වශයෙන් ජාත්‍යන්තරයේ හඳුනාගත් විට අපට විශාල වෙළඳ පොළක් ෘත වනවා එයින් ගොවියන්ට හා විවසාකයන්ට ඉතා හොඳ මිලක් අපේ ක්ෂා කරන්නට පුළුවන් කාබනික ආහාරවලට ලෝකයේ විශාල ඉල්ලු මක් තිබෙනවා මේ රටට ලැබෙන සුවිශේෂී අවස්ථාව ඒ නිසා බුද්ධිමත් විවසායකයන් කළයුත්තේ සුබදායි අනාගතකින් උපරිම ප්‍රෝජන ගැනීමට සූදානම්වීම මිස වර්තමාන දුෂ්කරතා ගැන පැමිලිලි කරමින් සිටීම නොවේ. නිවාස සංවර්ධනය මගේ රජ විශේෂ අවධානයක් දී තිබෙන තවත් ශේෂස්ත්‍රය. නිදහසින් වසර හැත්තදකට පසුවත් මේරටේ පවුල් මලියන හයක් පමණ සිටින පුරවැසියන් බොහෝ දෙනෙකුට තම ජීවන මට්ටමට සරිලන නිවසක් තවත් නෑ. විශාල පිරිසක් තවමත් ජීවත්වන්නේ අර්ධ සම්පූර්ණ නිවාසවල හෝ පහසුකම් අඩු කුලි නිවාසවල. තවත් විශාල පිරිසක් පැල්පත්වල ජීවත්වෙනවා. සමහරවිට පදිංචිකරුවන්ට තමයි ඉඩමකට උප්පවක් නැති නිසා නිවසේ ඉදිරි සංවර්ධන කටයුතු කරන්නට පැහැ.නතත්ත්වය වෙනස්කොට සතුටින් ජීවත්වන පවුලක් යන තේමාව යටතේ මේරටේ ජීවත්වන සෑම පවුලකටම ජීවත්වීමට සුදුසු නිවසක් ලබාගත හැකි පරිසරයක් අපි නිර්මාණය කරනවා. විශ්සයි දාහතරට පෙර අප විසින් සාර්ථකව කරගෙන නිවාස සංවර්ධන ව්‍යාපෘති යළිත් වේගවත්ව ක්‍රියාත්ම කිරීම ආරම්භ කොට තිබෙන ඉදිරි වසර හතර තුළ නිවාස ලක්ෂ තුුණ. රජේවිසින් හා රාජ්‍යහා පෞද්ගලි කාං්චාන්, ඒකා අබාද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හරහා ඉන්දිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර නාාගරික නිවාස හැටදහසකුත්, ග්‍රාමීියය නිවාස ලක්ෂ දෙකකුත් ඉදිවෙන. වතු නිවාසහා කුලිනිවාස හලිස් දහසකත්. අපේ සැලස්මට අයිති වෙනවා. මේ නිවාස වලින් නිවා විසි දහසකට වඩා මේ වන විටත් ඉඳවෙමින් තිබෙනවා. තවත් දස දහස මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරනවා. පසුගේ රජය යටතේ වසර පහටම අඩු ආදායම් ලාබීන් සඳහා ආරම්භ කර තිබුණේ මහල් නිවාස ඒකක හාරසය පන පමණ. නමුත් මේ වන විටත් අපි අඩු ආදායම් ලාබීන් සඳහා මහල් නිවාසයකක හද්දාහක් පමණ ඉදි කරනවා. මැදි ආදායම් ලාබීන් සඳහා මහල් නිවාසයක තුන්දාාහත් වැඩ ආරම්භ වෙලා තිබෙන. ග්‍රාමිය නිවාස දාහතරදාහත් එක දමකට එක ගැයක් වැඩසටහනේ අටතේ ඉඳවෙමින් තිබෙන. ග්‍රාමිය ජනතාව තුළ දිලුඳදුකම පිටු දැකීමේ තවත් පියරක් ලෙස ඉඩම් අහිම පවුල්වලට වගා ක හැකි ඩම් ලබාදීමේ වැඩ පිළිවෙල ඉතා සාර්ථකව ඉදිරියට යනවා. මේ වන විටත් පවුල් විසිදාහකට වඩා අක්කරය බැගින් ඉඩම් ලබාදී තිබෙනවා. පාරම්පරිකව වසර ගණනාවක් පදිංචිවී සිටියත් ඉඩම් අයිති අහිමි ලක්ෂයකට වැඩි පිරිසකට නීත්‍යානු කූල ඔප්පු ලබාදීමේ වැඩපිල් වෙලක්ත ක්‍රාත්මක වනවා. සැමට පානීය ජලය ලබාදීම සෞභාගගේ දැක්ම ප්‍රතිති ප්‍රකාශනය තුළ සඳහන් කළ ඉතා වැදගත් පොරොන්දවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතුමා ආරම්භ කළ කැලනය දකුණයවුර දැදුරුවඔය වගේ විශාල ජල සම්පාධන ව්‍යාප්‍රති ගණනවා. සුගගේ රජය කාලයේ අඩ පනවී තිබුණ අපේ මැතිවරණ ප්‍රකාශනය සඳහන් කළ ආකාරයට බලට පත්වූ වහාම රුපියල් බිලියන පණහක මුදලක් ආයෝජනය කර මේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නට අපේ රජය කටයුතු කළා ඒ අනුව දෙදස් දහනමය වර්ෂය වනවිට සට හතලිස් එකක්ව පැවති පිරිිසුදු පානිය ජලා ආවරණය මේ වනවිට යට පනස් දෙක දක්වා වර්ධනය කරන්නට අපිට හැකි වෙලා තියෙන විසි පහ වසර වන විට එමගයයට හැත්තනමය දක්වා වර්ධනය කිරීම අපේ ලක්කයි මේ අ දස් විषයක වसරේදී අල පොල් ගහවෙල මතුගම ගලවත් විශල්मा अතले අनराාධ पරඋතුර ළම නැගෙනහිර මැදිරිගිරිය සා ගාල් පොකුරු ජල සම්පාදන ව්‍යාපෘතිය යන ජල සම්පාධන ව්‍යාපෘති ජනතායිට පත්කරනට අපි බලාපොරොත්තු වෙන. මේ සඳහා දරාඇති සම්පූර්ණ මුදල් රෘපියල් බිලියන සියකට අධිකයි. රැකයා විරහිත උපයිධාරී තරුණු තර්රයන්ට රැකයා ලබාදීම මැතිවරණ සමයෙන් කළ ප්‍රධාන ඉල්ලීම. ඒ අනුවන් රජය පත් වූ වහාම ඒ අවස්ථාවී රැකයාා විරහිතව සිටි උපාධිධාරීන් හැටපන්දහසකට රජයේ රැකයා ලබාදීම කටයුතු කළා. මීට අමතරව සාමාන්‍ය පෙළ අසමත් එමෙන්ම ආර්ථික වශයෙන් පහළම මට්ටමී සිටි පවුල්වල තරුණ තරුණයන් ලක්ෂයක්. බහුකාරය සාධක බලකා දෙපාත්මේන්තුව යටතේ රැකයා ගත කිරීමට සැලුසුම් කොට තිෙනවා එහි පළමු අධියර යටතේ මේ වනවිටත් තරුණ තරුණියන් තිස්පඳහා පදවාගෙන ඔවුන් දිවයින පුරා රජයේ ආයතනවලට පුහුණුව සඳහා යොමු කොට තිබෙන පුුණු අවසන් කළ පසු මේ සියලු දෙෙන රජයේ විවිධ ආයතනවල ප්‍රාථමික ශ්‍රේණීයේ තනතුරු සඳහා අනුයුुක්ත කිරීමට නියමිතයි ඉදිරියේදී සෙසු පිරිසද කඩිනමින් බදවා ගැනීමට අපි කටයුතු කරනවා. අපි අධ්‍යාපන ශේෂත්‍රය ගැනත් මැතිවරණවේදිකාවල බොහෝ විට කතා කළා. පොරොන්දූ ආකාරයට නිස අවධානය අධ්‍යාපනයට ලබා දුන්නා. පසුගිය කාලේ කොරෝණා නිසා බොහෝ විට පාසැල් වසා තබන්නට සිදුවනත් අපි දුරස්ථ අධ්‍යාපනය විශාල ප්‍රගතියක් අත්කර ගනිමින් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් නොකඩවා ලබා දුන්නා. පාසැල් දස දහසකටෆ ප්ටක්ස් සම්බන්ධතා ලබාදී තිබෙන. තවත් පාසැල් මේ වැඩසටහනට සම්බන්ධකිරමින් පවතිනෝ. දැනට පවතින ජාතික පාසැල් තුන් සය හැත්තතුනට අමතරව පාසැල් දාහක් ජාතික පාසැල් ලෙස සංවර්ධනය කරනවා. මේ පාසල් දැනටමත් හඳුනාගෙන ඇති අතර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම අම වශෙන් පාසැල් තුුණ අලුතින් ජාතික පාසල් ලෙස වර්ගී කරණය කොට ඒවා ඒ බෞතික පහසුකම් හා ගුණාත්මක බව වැනිිකිරීමට මුදල් වෙන් කොට තිබෙනවා. විශ්වවිද්‍යාල වලට වාර්ෂිකව ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් සියට තිහකින් ඉහලනංවාති වෙනවා ඒ අනුව වෙනදා ඇතුළත්වන විසිදහකට අමතරව වැඩිපුර සිසුන් දහදාහ පසුගිය වසරේ විශ්වවිද්‍යාලවට ඇතුළුණා නිදහසින් පසු එ වසරක් තුළ සරසවිවරම් ලබන සිසුන් ප්‍රමාණය මෙතරම් ඉහලගිය අන්වසරක් නෑ මීට අමතරව වසරේ විවෘත විශ්වවිද්‍යාලවලට තාක්ෂණික උපාදී සඳහා අලුතින් සිසුන් දදහසක් බදවා ගන්නටත් ඔවුන්ට පළමු වසරේ සිටම රැකයා කරන ගමන් අධ්‍යාපනය ලබාදීම අපි සියල්ල සූදානම් කොට තිබෙනවා. පසුගිය මැයිමාසේ ලංකාවේ පළවෙනිී දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ලෙස ගම්පහා වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාතනය ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වුණා. මේ වසරේ ආරම්භ වන දෙවන විශ්විද්‍යාලය ලෙස වෞන්‍යාව විශ්වවිද්‍යාය අගෝස්තු මස විවෘත කිරීමට නියමිතයි. යාපනයසා නැගැහිල විශ්වවිද්‍යාලවල සිද්ධ වෛද්‍ය ඒකක විශ්වවිද්‍යාල පීට දක්වා උසස් කරු ලබනනා අතර සාංගික කලාව ප්‍රවර්ධනය සඳහා යාාපනය විශ්වවිද්‍යාලය තුළ ශ්‍රීීමත් පොනම්බලම් රාමනාදන් රාසාංගික කලා පීටය ස්ථාපනය කරනු ලබනවා. මැතිවරණ කාලය තුළ අප ලබාදුන් පොරොඳදුවක් ඉටු කරමින් ලංකාවේ සියලු ගුරුවිද්‍යාපීට සියල් ඒකාබද්ධ කර ජාතික ගුරපහු විශ්වවිද්‍යලය. සියලු රාජ්‍ය හෙද පාසල්ල ඒකා බද්ධ කොට ජාතික හෙද විශ්වවිද්‍යාලයෙකුත් ආරභ කිරීමට සියලු කටයුතු සූදාන. වැවිලි කර්මාන්තයට හා කෘෂිකර්මාන්තයට අදාළ. දැනට ස්ථාපිත සියලු පර්යේෂණ ආයතන ඒකා බද්ද කොට. වැවිලි හා කෘෂිකර්මාන්තය පිළිබඳ. ජාතික විශ්වවිද්‍යාලයක් ගොඩනැගීම සඳහා මේමිනට කැබිනට අනුමැතිය තිබ මීට අමතරව උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික්ක දහයක් තෝරාගෙන ඒවායේ නගරාශ්්‍රිත විශ්වවිද්‍යාල සිිටි යුනිවර්සිිටීස් ගොඩ නැගීමට සලසුම් සකස්වමින් පවතිනවා. රටතුළ තාක්ෂණික අධ්‍යාපනය දියුණුකිරීමට විශාල වැඩපිල් වෙලාක් ක්‍රියාත්මක වෙනවා. කොරනාා වසංගත තත්්තේ යටතේත් සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම මාර්ගගතල් න් Onlineයින් ක්‍රමයට පවත්වාගෙනයාමට අපි කටයුතු කළ. විද්‍යාතාක්ෂණ ඉංජිනේරු හා ගනිත විශයධාරා හදාාරණ සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට සෑම විශ්වවිද්‍යාලයකම අලුතින් පීට ඉඳ කිරීමට අපි මුදල්වෙන්ොට වැඩ ආරම්භ කොට තිබෙනවා. ආක්ෂණික ආයතනවල පාටමාලා හධාරණ සිසුන්ට උපියල් පන්දාාග දීමනාවක් මෙවර අයවයෙන් අපි අනුමත කලා. මහින්ද රාජපක්ෂ යුගයේ සැලසුම් කළ අධිවේගී මාර්ග පද්ධතිය සම්පූර්ණ කිරීම. අපේ රට යනාගත සංවර්ධනයට ඉතාම වැදගාත් ආයෝජනයක්. ඒ නිසා පසුගිය පාලන කාලය සමයේ මන්දගාමී වී තිබූ මේ වැඩපිළිවෙල අපි යළි ඉතාමත් වේගවත් කොට තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ග මීරිගම කුරුණෑගල කොටස දැන් වේගයෙන් ඉදිවෙමින් පවතිනවා. එය තව මාස තුනකින් පමණ අවසන් වීමට නියමිතයි. කිලෝමීටර් පහලවක් පමණ ප්‍රමාණයක් කනුමතින් ඉදිවන කඩවත මීරිගම කොටස. විශ්සයි විෂිතුන. අවසන් වීමට නියමිතයි. කුරුණෑගල දඹුල්ල කොටසත් ළඟදීම ආරම්භ වෙනවා. නුවරබලා යන මාර්ගේ පොතු හැරසිට ගලගෙදර දක්වා යන වැදගත් කොටස දැන් ආරම්භවී තිබෙන අතර. විස්්සයි විසිතුන වන විට මෙයද අවසන්වීමට නියමිතයි. මේ අනුව විස්්සයි විසිහතර වන විට කොළඹ සිට නුවරට මධ්‍යම අධිවේගී මාර්ගෙන් යන්නට ජනතාවට අවස්ථාව ලැබෙනවා. කැලනි පාළම ළඟ සිට රාජගිරි අහරහා අතුරුගිරිය දක්වා කනුමතින් ඉදිවන අධිවේගී මාර්ගයත් කැලනිි පාළමළඟ සිට වරායනගරය දක්වා යන අධිවේගී මාර්ග්‍යත් මේ වන විට ඉදිකිරීම් ආරම්භ වී තිබෙනවා. විශ්සයි විසිතුනයේදී මේවායත් වැඩ අවසන් වෙනවා. මන්තීරු හයක් ඇති නව කැලනිපාලම හා අනුබද්ධිත මංසන්දිය. මේ වසරේදී විවෘර්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව රජය සැලසුම් කොට තිබෙන රටපුරා මාර්ග කිලෝමීටර් ලක්‍ෂයක් ඉදිකිරීමේ වැඩපිළුවේලයි. කිලෝමීටර් විසිපන් දහසක පමණ වැඩ මේ වන විටත් නිමවෙමින් තිබෙනවා. මාර්ග තදබදයට විසදුමක් ලෙස කොළම නගරය තුළ ගුවන් පාලම් පහකුත් නුවර එක්ගුවන් පාළමකුත් ඉදිකරමින් පවතිනවා. මීට අමතරව ජනාකීරණ නගර ආවරණය වන පරිදි. බහුවිද රථගාල් සහිත ගොඩනැගිෙන නමයක් ඉදිකිරීම ආරම්භවී තිබෙන. රුවන්පුර අධිවේගී මාර්ගගේ පළමු පියවර අපි පසුගියදා ආරම්භ කලා. මේ අධිවේගී මාර්ගය විස්්සයි විසිතුන අවසන් වන විට සම්පූර්ණයෙන්ම ඉදිකොට අවසන් කරනවා. රටේ සංවර්ධනට යටිතල පහසුකම් වල අවශ්‍යතාවය ඕනෑම කෙනෙකොට වැටහෙනම්. නිවාස මාර්ග පමණක් නොව. සෑම ආකාරයකම යටතල පහසුම් සංවර්ධනයට අපේ රජය පසුගේ කාලේ විශාල අවධානයක් යොමු කළ. විස්සයි විසේක වසර සඳහා. ග්‍රාමීය වැව් දාහතරදාහක් ප්‍රති සංස්කරණය කිරීමටත් පාලම් දසදහසක් ඉදිකිරීමටත් ප්‍රතිපාදන වෙන්කොට ඉන් බොහොමයක් වැඩ ආරම්භ වී තිබෙනවා. රටපුරා ක්‍රීඩාංගන දාහකට වඩා ඉදිවෙනවා. ග්‍රාමී රෝහල් ප්‍රතිසංස්කරණය වෙනවා. සියයක් නගර වැඩ සතහන යටතේ කුඩාහා මධ්‍යම පරිමාන නග්‍ර සයක සංවර්ධන කටයුතු මේ වසරේ අවසන් වෙනවා. නගර අලංකරන ව්‍යාපෘති සියල්ල හරිත ව්‍යාපෘති ලෙස ක්‍රාත්ම කරන්නට අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. සියලුම ප්‍රධානහා උපනගරවල නාගරික වනෝධ්‍යාන සැලුසුම් කෙරෙනවා. අනවසර ඉදිකිරීම් සහ කසල බැහැරකිරීම් හේතුවෙන්. පසුගියදා විශාල සමාජ අතිකාවකට හේතුූ බුතුරාජවෙල තෙද්බිම රජයට පවරාගෙන ඒ රැම්සාත් තෙද්බිමක් ලෙස සංරක්ෂණය කිරීමට කැබිනට මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා. තාක්ෂණය මත පදනම්වන සමාජයක් බිහිකිරීමට උපකාරයක් ලෙස ගාල්ල කුරණෑගල නුවරේලිය මානුවර හා දමුල්ල නගරාශ්්‍රිතව ක්ෂණික ද්‍යාන ඉඳවෙමින් පවතිනවා. විස්්සයිත් තිහ වනවිට ලංකාවේ බලශක්ති අවශ්‍යතාවෙන් සයට හැත්තාවක්හනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරන බව අපදුන් මූලික පොරොන්දුව. මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අපි පියවර රාශයක් ගන තිබෙන. ගමට බලාගාරයක් වැඩසටහන යටතේ සක ධාරිතාවක් සහිත. ග්‍රාමීය මට්ටමේ කුඩා සූර්ය බලාගාර හදදාහ දේශීය ආයෝජනයන් හරහා ඉදිකිරීමට කටයුතු ආරම්භ කරති වෙන අතර. ඉන් මෙගට් හත්සිය පණහක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙනවා. මෙගොට් සීයක ධාරිතාවෙන්යුත් මන්නාාරම සුළං විදුලි බලාගාරය හා. මෙග් සිය හතලියක ධාරිතාවයෙන් යුත් පූනරීන් සුළං විදුලි බලාගාරවල ඉඳි කිරීමම් ආරම්භ කරතිබෙනවා. මෙග් එකසිය විස්උමා ඔය සහ, මෙග් තිස් පහක බරෝඩ්ලන්ඩ් විදුලි බලාගාරය මේ වසරේ වැඩ අවසන් වෙනවා. මෙග් තිස්සකයි දසම පහක ධාරිතාවකින් යුතු. මොරගොල්ල ජලවිල් දුලි බලාගාරේ කටයුතු. විස්සයි විසිතුනයේදී අවසන් වෙනවා. නාගරික ගනාාපද්‍රම්්ව්‍ය මගින් විදුලිය ජනය කිරීම පළමු ව්‍ය ආපෘතිය කෙරවලපිටියයේ ආරම්භ වනාා. එමෙන්ම මෙගාවොත් තුන්සීක ධාරිතාවක් සහිත මෙරට පළමු ස්වාභාවිකවායු නචුරල් ගෑස් බලාගාරය කෙරවල පිටියේ දී ඉදිිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන අතර මේ තුළි. මෙගාවො තුන් සියක ධාරිතාවක් විශ්සයි විෂිතුනේදී විදුලි ජනන පද්ධතියට එක් කරෙනවා. වහළමත සවිකරන සූර්යකෝෂ පද්ධති තිස්දාහක් හරහා මේ වන විටත්. මෙගාාවට තුන්සිියය හතලියක ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එකතුකොට තිබෙනවා. එමෙන්ම පසුගිය ජූනි දාසෙවන දින ඉන්දියානු ජනරජය සමගත්සන් කරු ලැබූ. රපියල් කෝටි දහක නය පහසු කම තුළින් රජය කාර්යාල පියසි මත සූර්ය පැනල සවිකිරීමට කටයුතු කරනු ලබනවා. දෑට එලිය ව්‍යාපෘති යටතේ ලක්ෂයකට අධික ඉතාම දිලිදුු පවුල්් සඳහා කිසිදු අයකිරීමකින් තොරව විදුලිය ලබා දෙනවා. වාරි කළමනා කරන ක්‍රමවේදහා ක්‍රමෝපාන්න්. ශක්තිමත් කිරීම කඩිනම් ජාතික අවශ්‍යතාවයක් ලෙස අපේ රජය හඳුනාගෙන තියෙනවා. මේ අටතේ පවතින වාරි පද්ධති බලගැන්වීමටත් නවවාරි පද්ධති ඉදි කිරීමටත් අපි කටයුතු කලා. මෙහි මූලික පියවරක් ලෙස තෝරාගත් වාරී ව්‍යාපෘති දහයක කටයුතු කඩිනම් කර තිබෙනම්. ඒ අනුව වායම්ඹ උතුරුමැද්ද උතුරු පලාාත් නියෝජනය කරුන් ලබන වියලි කලාපේ පානීය සහ වාරි ජලාවශ්‍යතාව ඉලක්ක කරගනිමින් උතුරු මැදපළාත් මහයල සහ වයව පලාාත් මහලේ සංවර්ධන කටයුතු මමෙන විට ආරම්භ කරලා තියෙනම්. මිනිපේ වම්මිවුරු ඇලේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන්වමින් පවතිනු. කුමොක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හරහා, ජල දුෂ්කරතාවෙන් නිරන්තරයෙන් පිඩාවි දෙෙන මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය පානීය ජල සහ දෙකන්නේ වගා කටයුතු සඳහා වාරි ජලය සම්පාදනයටත් කටයුතු කරුණු ලබන. පහල මල්වතුවය සහ මුන්ඩනියාරු වාරි ව්‍යාපෘතිය හරහා විශේෂයෙන් මන්නාරම ස අනුරාධපුර දිස්ත්‍රික්ක වලටත් නැගනීර පලාතේ පානීර ස වාරිජල අවශ්‍යතා සම්පූර්ණ කෙරමින් තිබෙනවා. අෞෂධ ආනායනය සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරනු. මෙම විශාල වියදම අවම කරගැනීමට රාජී අෞෂද නිෂ්පාදන සංස්ථාව හරහා. දේශය වශය නෞෂද නිෂ්පාදනය ඉහල නැංවීමට අපි කටයුතු කළ. ඒ අනුව මේ වනට සංස්ථාව හි උපරිම නිෂ්පාදන ධාරිතාව ඉත්මවා. අඖෂද නිෂ්පාදනය කරුන් ලබනම්. මෙම වසර තුළ පමණක්. රාජ්‍ය අऔෂද නිෂ්පාදන සංස්ථාව රෝහල් පදතිය සඳහා නව අऔෂද වර්ග හතක් ඇතුළුව අऔෂද වර්ග හැට පහක දේශීව නිෂ්පාදනය කරුන් ලබනම්. ඒ අතරින් औෂද වර්ග තිස්සායක අමුදර්‍රව්‍ය දේශීව සපයා ගැනීම මගේ ආනයනේ සඳහා දන්නලද විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වෙලා තිබෙනවා. හොරණ මිල්ලෑව ප්‍රදේශයේ පිළිකා නාශක ඖෂද විකලාංග උපකරන සහ සාමාන්‍ය औෂද නිෂ්පාදනාගාරයක් වශයෙන් අෂද නිෂ්පාදනාගාර තුනක් ඉදිකිරීමම් ආරම්භ කිරීම සඳහා ව මූලික ප්‍රසම්පාදන කටයුතු මේ වෙන විතා. සිදුර අව මෙම සියලුම ව්‍යාපෘතිවල අවසාන අරමුණ වෙන්නේ රටතුළ දේශීය වශයෙන් අऔෂධ අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමත් ඒමගින් විශාල විදේශ විනිමේ ප්‍රමාණයක් රට තුළ ඉතිරි කරගැනීම මීට අමතරව රාජ්‍ය අऔෂධ නිෂ්පාදන සංස්ථාවට අනුබද්ධව මෙරට රාජ්‍ය පෞද්ගලික වුල්කාරීත්ව ආයතන කහිපයකු දන්ටමත් අෞෂද නිෂ්පාදනාගර ආරම්භ කරතිබෙන ලංකාවේ භූමියයට අලුතිං එක්ුණු හෙක්ටයාර් දෙසය හැටනමයක් වූ කොළඹ වරාය නගරයට දේශීහා විදේශී ආයෝජකින් ගෙන්වා ගැනීමේ අවස්ථාව දැන් අපිට උදාවෙලාතියෙන වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මීන්තුවයේ සම්මත වුණට පසු ඒ සඳහා සේට සීයක් ශ්‍රීලාංකිකඉන්ගෙන් සමන්විත කොමිෂන් ස්භාවක් නා පත් කළ. අපවිසින් ගොඩනැගීමට බලාපොරොත්තුවන මූල්්‍ය නගරය සඳහා ප්‍රථම ආයෝජනය ලෙස ඩොර් මලියන හාරසිියක ආයෝජනයකින් ඉදිවන ගලුුදකින් සමන්විත වානිච ගොඩනැගිල්ලක් සඳහා කැබිනට මන්දලේ හාෆාල්මීන්ට්‍රී මුදල් කමතුුවේ අනුමැතිය මේවිනටටත් ලබීති වෙන. මීට දින කීපයකට පෙර ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයක් අපි සුම්තාක්ෂණය හරහා පැවැත්තුවා. එහිදී දේශීය හා විදේශී ආයෝජකයිින් වනලද විශාල උද්‍යෝගය අපේ අනාගත සංවර්ධන කටයුතු සඳහා ආයෝජන ගෙන්වා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳ ධනාත්මක පනිවඩයක් ලබා දෙෙන. කලාපයේ වේගෙන් දියුණුවන අනෙක් රටවල්හා සංසන්ධනය කළ හැකි සාර්ථකත්වයක් විදේශ ආයෝජන සම්බන්ධයෙන් අපිට අත්කරගන්නට පුළුවන් නම් එයාපේ රටේ විදේශ සංචිත ශක්තිමත් කර ගැනීමට විශේෂ පිටු අහලක් වෙනවා. ඒ හරහා රිජුහා වක්‍ර ප්‍රතිලාබ රාශියන් අපේ රටේ ජනතාවට බලාපොරොත්තු විය හැකි. මේ ආයෝජනවට ලංකාවේ කොටස් වෙළඳ පොො තුළ ලයිස්තුගතවීමේ අවස්ථාව ලබාදීම හරහා අපේ රටේ සාමාන්‍ය ජනතාවටත් මේ ව්‍යාපාරයන්හි කොටස්කරුවන් වන්නට අවස්ථාව විවෘත කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය පාලනීදී අපි නීතියේ ආධිපත්වයට සැමවිටම ගරු කොටතිබෙනවා. රාජ්‍ය සේවකීන්ට බියකින් තොරව තම රාජකාරී ඉටු කරන්නට පුළුවන්. මා බලයට ආවාට පසු කිසිදු පත්වීමක් දේශපාලනී කරණය කළේ නෑ පත්වීම් කළේ සුදුෂකම් මතයි. ඉහල අධිකරණයන්ට විනිශ්කාරවරුන් පත්කිරීමේදී නීතිපතිවරයා පත්කිරීමේදී ඒ සාධාරණත්වය ඉහලින්ම ඉටු කළ අතීතය වූ වැරදි වැරදි කරගෙන ඉදිරියට යන්නට අපට යළි අවස්ථාවක් ලැබී තිබෙනවා. අපට සෞභාග්‍ය උදාකරගත හැක්කේ නිසි සැලැස්මක් ඇතිව වෙහෙස වී වැඩිකිරීමෙන් පමයි ලංකාවේ ඉතිහාසය ලියවෙන විට අප මේ ගතකරන කාලය මොන තරම් දෂ්කරදය යන්න සඳහන් වීම. නොමුත් ඒ දෘෂ්කරතා මැද අප සාර්ථකව ඉදිරිට යනවාද නැදයන්න තීරණය කිරීමේ වගකීම මතිබෙන්නේ අපාතිේ. මා ජනාධිපතිවරණට ඉදිරිපත්ව අවස්ථාවේ මට සහයෝගය දුන් බොහෝ දෙනකු මග නිිල්ලුවේ රට පෙරදරිකරගත් නායකත්වයා ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කළේ නැහැ නමුත් ම බලටාවට පසු සමහර දෙෙනකු පුද්ගලික ඉල්ලීම් ඉටු නෝනායයා රජය සමගමනාාප වී සිටිනවා. ඕන්ැන්් රජය විවේචනය කරන රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරන. නමුත් මට අ්‍ය කහිප දෙනකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපක්ති වෙනස් කිරීම නොව පොරුදූ ආකාරයට සෞභාක්ගේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි. මම යදාමෙන් අදත් ඔබට නායකත්තය දෙන්නට සූදානම්. ම මගේ වගකීමම් නොපිරිහෙලායිතු කරනවා රටට ආදරය කරන අනාගත පරපුර වෙනුවෙන් වගකීම බාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුණු ඉුතු කර්ගැනීම සඳහා සයෝගේ ලබා දෙකයා මට විශ්වාසයි ඔබ සෑමට මම සුභ ප්‍රාර්ථනා කරනවා ස්තුතියි තේරුවන් සරණයි.